පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එන මේ කෙලෙත් ම සුභ බලන්න සුභ කාලයකට එතුමා මේ අත්සන් කළේ මියුතුමා රහතන් වැඩව කළ අපි ඓතිහාසික පූජනීය නගර ප්‍රකාශ කරනවා. ඒකේ මාත් බුදුසාධන විදිහට මෙතුමාත් සංස්කෘමති විදිහට කළ මම නොමැති විදිහට. ඔව්. හරි. එහෙනම් හරි අපි සුභ පතනවා. දැන් ඔක්කොම හරි. ඔක්කොම හරි නේ? ඔක්කොම හරි. දැන් ඉතින් ඔකටියට දැන් බෙර ගන්න පුළුවන් උතර. හරි. දැන් ඔයාලා සහයෝගය සුභවාදී සහයෝගය දෙන්න. සුභ තමයි යස නැතු සුභ නේද? සුභනේ? හා. ඔයා තමයි සුභ සමාජ ඈ? ජේෂ්ඨ විදිහට අපි සම්පූර්ණ අනුමත කරනවා. අතවසෙන් අපි මම මේ වෙලාව හදවතින් කරුවක්‍රමතුමාට මගේ හදවතින් ස්තුතිවන්ත කරනවා. මේ වගේ පූජා කිරීම කැපවීමක් කරලා තරුණ සජිත් ප්‍රේමදාසට එතුමාගේ පියා ඔය එදා ගොඩගත්තෙත් බේරුවෙත් ඉම්පීච්මන්ට්ෙදී අපි රණවීර කුමාරතුමා. එතුමා තමන්ගෙන බල නැතුව අද ඒ ගත්ත සාකච්ඡාවලි තීරණ අදවස තුරටදී ප්‍රකාශ කරන කණ්ඩාය රැස්වීම වර්කින් කමිටිය කණ්ඩාය රැස්වීම මෙහෙයනවා. එනිසා හොඳ දෙන්නෙක් එන්නේ අපි 77 JR ප්‍රේමදාසගේ මේ රට හැදුවේ මතක තියන්න. එහෙනම් ඒ යුගයේ නැවත ඇති වෙනවා රනිල් සජිත් මේ දෙක එකට පවුලක් විදියට අපි ඒකේ ඔක්කොම කණ්ඩායමක් විදියට මේ රට අපි ගම හදලා අපි හුඟක් ඉවරයි. ගමට කරන්න තියෙන ඔක්කොම මේ වර්ෂ පහේ කවදාවත් කෙරුව නැති කරලා තිනවා. කාටවත් හොරකම් කෙරුවේ නැහැ. ඉස්සරේම නෙමෙයි 110ක් දුන්නාම පොදු පොට්ටෝ ඉස්සල ආණ්ඩුවේ රාජපක්ෂල කාලේ 104ක් අසහා කෑවා. ඒක ඇත්තක්. අපි ඒව තිබ්බේ නැහැ. අපේ ගම හදලා තියෙනවා. දැන් ඊළඟ යන්නේ ජාතික මට්ටමේ සංගීතයව රට හදනවා, දුප්පත්කම නැති කරනවා. හොඳ කණ්ඩායමක් අපි මේ යුගයේ 77 යුගයට නැවත බහිනවා. හරි. කිසිම අර්බුදයක් නැහැ. බොහොම සතුටෙන් සාමකාමීව රටේ ඇති කරන්නා වූ සංහිඳියාව අපි ඒ සංහිඳියාව මෙතනත් ඇති කරලා තියෙනවා. ඉතාමත්ම සුභවාදීව මේ සියලු ප්‍රශ්න විසලා රට සුභවාදී තැනකට ගෙන යන්න ඉදිරි අවුරුදු 5 ඇතුළත අපි මේ රට රටක් විදියට කොහොමද ගෙනියන්නේ කියන කාරණේත් අපි ඉදිරියේදී ප්‍රකාශ කරනවා. එහෙනම් කිසිදු ගැටලුවක් නැහැ. ඉතාමත්ම සුභවාදී. හඬ දාලා කරන්න බැරි දේවල් නිහඬව කළ යුතු කාරණා තියෙනවා. නිහඬව කළ යුතු කාරණා සියල්ලම කරලා තියෙනවා.